තෙරුවන් සරණයි අතිපූජනීය වන්දනීය ගෞරවනීය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ වූ වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි Hindu, Islam, Catholic, ගෞරවනීය පූජකතුමන්ලාගෙන් අවසරයි Sri Lanka Parliament, Garu Katanayaka, Karu Jayasuriya Maithumani, Budhasasana Amatya Vijayasa Rajapaksa Maithuma, Swadesha Katayutu Amatya Vajira Abhivardhana Maithuma Athulu, Garu Ematiwaruni, Andukarawaruni, Mantriwaruni, Sieluma Rajya Niladhari Mahaturuni Mahatmeni, Sanvega Prapta Pinwat, Dimaupiyani Daruwani, Hitawatuni Mitrawaruni. අපේ රටේ මෑත භාගයේ ශ්‍රී සම්බුද්ධ ශාසනයට සමස්ත මානව සමාජයට මහා අප්‍රමිත වූ කාරණික වූ උතුම් ශාසනික සේවාවක් මෙන්ම සමාජමය සේවාවක් ඉටු කළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ උත්තරීතර මහානායක දූරන්දර දෞල්දෙන ඥානිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව ශ්‍රී ලංකා වාසී ජනතාවත් ශ්‍රී ලංකා ජන රජයත් ඒ වගේම විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයින් මෙන්ම ලෝක බෞද්ධ ජනතාව මෙන්ම උන්වහන්සේ පිළිබඳව පැහැදීමක් හැඳිනීමක් ඇති සමස්ත ජනතාවගේ දැඩි සංවේගය සහ ශෝකය පළ කෙරෙන අවස්ථාවක් මේ අවස්ථාව. අපේ රටේ මහා සංඝ පීතෘවරුන් පිළිබඳව ඉතිහාසයේ තිබෙන මතක සටහන් සමග ඒ වසර දහස් ගානක කීර්තිමත් ඉතිහාසයේ ශ්‍රේෂ්ඨත්වයේ සහ විශිෂ්ටත්වයේ ගුණ නැගූ රාජ රාජ මහාමාත්‍යන්දීන්ට මෙන්ම එදවස මෙදවස සෑම ශේෂ්ත්‍රයකම නායකීන්ට විද්වතුන්ට උගතුන්ට බුද්ධිමතුන්ට සෑම විටම උපදෙස් දුන්නේ අනුශාසනා දුන්නේ මඟ පෙන්වූයේ ගෞරවනීය මහා සංඝරත්නයයි මෑත භාගයේ අපේ වන්දනීය පූජනීය මහා සංඝරත්නය තුල උන්වහන්සේලාට මහා ශක්තියක් වෙමින් ධෛර්යයක් වෙමින් මුළු මහත් ලෝක ජනතාවට මහා ආදර්ශමත් ශ්‍රේෂ්ඨ පණිරුවණක් විදිහට ගෞරවනීය දෞල්දෙන ඥානිස්සර මහානායක සූමාන්දයන් වහන්සේගේ චරිතය පිළිබඳව අපට බොහෝ දේ කතා කරන්න පුළුවන්කම තිබෙනවා. උන්වහන්සේගේ සිල්වත්භාවය උන්වහන්සේගේ ඥානාන්විත භාවය උන්වහන්සේගේ ගුණවත් භාවය උන්වහන්සේගේ ධර්ම ශාස්ත්‍රීය ඥානය උන්වහන්සේගේ මහා කරුණාව උන්වහන්සේගේ පාණ්ඩිත්වය උන්වහන්සේගේ පරිණත භාවය උන්වහන්සේ ෂඩ්භාෂා පරමේශ්වර දවි භාෂා විශාරද සාහිත්‍ය කීර්ති මෙවැනි මහා ගෞරවනීය සම්මාන රාශියකින් උන්වහන්සේ උදනු ලැබුවා. උන්වහන්සේගේ චරිතයේ තිබූ මහා ආදර්ශය අපේ බෞද්ධ ජනතාවට පමණක් නොවේ සමස්ත මහා භික්ෂු පරපුරටම උන්වහන්සේගේ චරිතය මහා චරිතයක්. මහා ආදර්ශමත් චරිතයක්. පසුගිය මෑත දශක කීපය තුළ මා ඉතාම ළඟින් ඇසුරු කළ උන්වහන්සේ තුළ තිබුණු ශාසනික සමාජීය මුළු මහත් මානව සමාජයට තිබුණු කැපවීම අද මේ සිටින පූජනීය වන්දනීය මහා සංඝරත්නය ප්‍රමුඛව අපි සෑම කෙනෙක්ම දැන හඳුනාගෙන තිබෙනවා. උන්වහන්සේ තුළ තිබුණු මහා ඥාණය ධර්ම ඥාණය මහා පාණ්ඩිත්වය ඒ වගේම වසර සියක් ඉක්මවුවද
උන්වහන්සේට සෑම අංශයක් පිළිබඳව තිබුණු මතකය අපට උන්වහන්සේ පිළිබඳව කතා කරන විට ගුණ ගායන විට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. දෞල්දෙන ඥානිස්සර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීමෙන් අපේ රටේ භික්ෂු සමාජයට වගේම ලෝකේ භික්ෂු සමාජයට බෞද්ධ සමාජයට ඇති වූ පුරප්පාඩුව ඒ හිදැස පුරවන්නට පුළුවන්කමක් ඇතයි කියා මා විශ්වාස කරන්නේ නැහැ. උන්වහන්සේ අපවත් වන ඒ අවස්ථාවේ දවස වෙන තෙක්ම උන්වහන්සේට උත්සවයක් පින්කමක් සමාජමය කටයුත්තක් සඳහා ආරාධනා කළොත් කෙනෙක් උන්වහන්සේ දුර නොබලා වෙහෙස නොබලා දුෂ්කරතාවය නොබලා උන්වහන්සේගේ ශරීර සෞඛ්‍ය පිළිබඳව නොසලකා උන්වහන්සේ ඒ සෑම තැනකටම ගමන් කළා. උන්වහන්සේගේ මහා කාරුණික වූ හඬින් උන්වහන්සේ අනුශාසනා කරනු ලැබුවා. උන්වහන්සේගේ මහා සෙනෙහස දයාව කරුණාව ආදරය මුළු මහත් සමාජයට දායාද කරනු ලැබුවා. ඒ නිසා අද වගේ දවසක උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳව එක් පැත්තකින් බෞද්ධයන් විදිහට තවත් පැත්තකින් මුළු මහත් ලක්වැසි ජනතාව විදිහට ඒ වගේම විදේශයන්හි සිටින උන්වහන්සේ දැන හඳුනන බෞද්ධ සහ බෞද්ධ නොවන සියලු ජනතාවන් අද දැඩි ලෙස ශෝකයට සහ සංවේගයට පත්වෙන අවස්ථාවක්. මේ අවස්ථාවේ මම ශ්‍රී ලංකා ජනරජයේ වෙනුවෙනුත් සමස්ත ජනතාව වෙනුවෙනුත් උන්වහන්සේගේ අපවත් වීම පිළිබඳව දැඩි ශෝකය සංවේගය වේදනාව ප්‍රකාශ කරමින් උන්වහන්සේට නිවන් සුවපත් වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි ගුණ කතනය අවසන් කරනවා. ස්තුතියි. තෙරුවන් සරණයි.